සුබ දවසක් මගේ ආදර හැමෝටම මම අද කියලා දෙන්න යන්නේ ඔයාලට ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන මම අද ඔයාලට කියලා දෙන්න හිතුවේ ඔයාලා කොච්චර උත්සාහ කරත් ඔයාලගේ කෙලි සීනගේ මාසෙත් බොඳ වෙලා දැන් ආය ඔසප් වීම ආරම්භ වෙලා ඇති ඉතින් ඔයාලට ඊළඟ මාසේ ගුඩ් නිවුස් එකක් ලබා ගන්න පුළුවන් විදිහට මනින් ප්‍රෙග්නට් වෙන්න ඕනි දේවල් කලියුත් දේවල් තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. හරි අපි දැන් යමු වීඩියෝ එකට. හරි අපි දැන් බලමු මොනවාද අපි කරන්න ඕනි දේවල් කියලා. මම මේ කියලා දෙන්න යන දේවල් තාමත් සාර්ථක 100%ක්ම ප්‍රතිඵල තියෙන දේවල්. ඉතින් ඔයාලට මේවා පහසුවෙන්ම නිවසේදී කරගන්න පුළුවන්. දෙයක්වත් මග හරින්න ඇතුව මේ පියවර ඒ විදිහටම අනුගමනය කරලා ඔයාලට පුළුවන් ඊළඟ මාසයේදී ඔයාලගේ දරු සිහිනය ඉක්මනින්ම සැබෑ කරගන්න. ඔයාලා දැන් ස්ට්‍රිප් එහෙම චෙක් කරලා ඒවා නෙගටිව් වෙලා ඔයාලගේ සිහිනය බොඳ වෙලා ගිහින් කියලා ගොඩක් දුකින් ඇත්තේ. ඔයාලා ඔයාලගේ බලාපොරොත්තු නැති කරගන්න එපා. ඊළඟ මාසයේදී අනිවාර්යයෙන්ම ගුඩ් නිවුස් එකක් ඔයාලට දැනගන්න පුළුවන්. ඒකට මම දැන් මේ කියන දේවල් කරලා බලන්නකෝ. ඔයාලා මේ දේවල් කරන්න පටන් ගන්න ඕනේ ඔයාලා මෙන්සස් වෙන්න පටන් ගත්ත පළමු දිනේ සිටමයි. පළමු දිනේ සිට ඊළඟ ඔසප් වෙන දිනේ දක්වා සාමාන්‍යයෙන් දින 28ක් 30ක් වගේ අතර කාලයක් ඔයාලා මේවා හැමදාම දිනපතා කරන්න ඕනි. ඊපස්සේ මේ දේවල් කරන්න පුළුවන්. පළවෙනි දේම තමයි ඔයාලා උසපුණු පළවෙනි දිනේ හොඳින් පිළිසිදුව ඉන්න ඕනේ. ඔයාලගේ අටඇඳුම් පිළිසිදුව තියාගෙන පිළිසිදු විදිහට ඉන්න ඕනේ. ඒත් ඔයාලා පළමු දිනේ ස්නානය කරන්න හොඳ නැහැ. මොකද ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් කරලා තියෙනවා උසපුණු පළවෙනි දිනේදී ස්නානය කිරීමෙන් ඩිම්බකෝෂයේ ක්‍රියාකාරීත්වය හොඳින් සිදුවෙන්නේ නැහැ. ඒ වගේම ඩිම්බ මේරීමටත් ඒක බලපානවා කියලා. ඉතින් පළමු දිනේ හිස සෝදන්නේ නැතුව ඇඟ සෝදගෙන පිළිසිදු වී සිටීම පමණක් වැදගත්. පළමු දිනේ පමණයි මේ දේ කරන්න හොඳ නැත්තේ. දෙවන දිනේ සිට ස්නානය කළාට කමක් නැහැ. හරි මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලගේ දෛනික ආහාර රටාව කොහොමද සකසා ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ උදැසන අවදි වූ මොහොතේ සිට තමන් ආහාරයට ගත යුතු කෑම වර්ග පානයට ගත යුතු දේවල් ගැන තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඔයාලා උදැසන අවදි වී අවදි වුණ ගමන්ම වතුර ලීටරයක් බොන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට මේක උදැසන ආහාර ගැනීමට පෑයකට පෙර උදැසන අවදි වූ ගමන්ම ඔයාලා වතුර ලීටරයක් අනිවාර්යයෙන්ම බොන්න ඕනේ. උදැසනට කිරි කෝපි වැනි දේවල් පානය කරන්න හොඳ නැහැ. කිරි එළ කිරි හෝ තමන්ට පුළුවන් නම් ෆ්‍රෙෂ් මිල්ක් භාවිත කරන්න පුළුවන්. නමුත් උදැසන අවදි වූ විගසම ඒවා බොන්න එපා. අනිවාර්යයෙන්ම වතුර ලීටරයක් බොන්න. කිරිපිටි වර්ග කෝපි වර්ග උදෑසන බීමට ගැනීමට සුදුසු නැහැ. දිනකට අනිවාර්යයෙන්ම වතුර ලීටර් 4ක් පමණ පානය කරන්න ඕනේ. මේක අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. උදෑසන අවදි වූ අවස්ථාවේ සිට නිින්දට යාම දක්වා කාලය තුල වතුර ලීටර් 4ක් දවස තුල අනිවාර්යයෙන්ම පානය කරන්න ඕනේ. මේ සඳහා ඔයාලා වතුර ලීටරයක පමණ බෝතලයක් අරගෙන හතර වතාවක් වතුර පානය කිරීමෙන් ඔයාලට මේක සාර්ථකව කරගන්න පුළුවන්. තව ඔයාලට ඇඟ සිසිල් කිරීමට පාන වර්ග විදිහට තැඹිලි, කුරුම්බා, සව්, කොළ කැඳ විශේෂයෙන්ම පොල් වතුර. පොල් වතුර කියන්නේ ගොඩක් ගුණදායක දෙයක්. ඔයාලා කෘතිම බීම වර්ග බොනවට වඩා පොල් වතුර පානය කිරීමෙන් ගොඩාක් පෝෂණ කොටස් ශරීරයට ලැබෙනවා. ඒව මොනවාද කියලා නිම කරන්න බැරි තරම් පෝෂණ කොටස් පොල් වතුර වලින් ලබා ගන්න පුළුවන්.
මේ ඇඟ සිසිල් කර කිරීමට තැඹිලි කුරුම්බ වගේ මම දැන් ඉහත සඳහන් කරපු දේවල් සතියකට 3-4 වතාවක් අනිවාර්යයෙන්ම ඔබ දෙදෙනාම බොන්න ඕනේ. හරි. මේ ළඟට ඔයාලා නැගිට විගසම වතුර පානය කරලා පැයකට පස්සේ ඔයාලා මුං ඇට ආහාරයට ගන්න ඕනේ. මුං ඇට පැලමුම් ලෙස සකසාගෙන තමයි තම්බා ආහාරයට එකතු කරගන්න ඕනේ. මේ කොයාලා ඕසප්වීම ආරම්භ වුණු පළවෙනි දිනේ සිට ඊළඟ ඕසප්වීමට තිබෙන දිනේ දක්වා කාලය තුළ සෑමදාම උදෑසන ආහාරයට එකතු කරගත යුත්තේ මුං ඇට පමණයි. ඔයාලට කියලා දෙන්නම් පැලමුම් සාදාගන්නේ කොහොමද කියලා. දිනක් පමණ මුං ඇට හොඳින් පෙගෙන්නට තබන්න. ඉන්පසු ඔබට මුං ඇට පැලවෙනවා දක්නට පුළුවන්. එවිට ඔයාලට මේවා සීතකරණ එක තබා හෝ ඔයාලට පුළුවන් නම් පුළුවන් විදිහට දිනපතාම පැලමුම් සකසාගෙන උදෑසන ආහාරයට පැලමුම් එක්කර ගත යුතුම වෙනවා. මෙය ඔබ වගේම ඔබේ සහකරුවත් දෙදෙනාම උදෑසන ආහාරයට අනිවාර්යෙන්ම එකතු කර ගත යුතුයි. මුං ඇට ඇඟේ උෂ්ණය අඩු කරනවා වගේම ඇඟ සිසිල්ව තබාගෙන ගර්භාෂයේ ක්‍රියාකාරීත්වයට ගොඩක් වැදගත් වන ආහාරයක් ලෙස සලකන්නත් පුළුවන්. උදෑසන 9ට පෙර අනිවාර්යෙන්ම උදේ ආහාරය ගත යුතු වෙනවා. ආහාර ගැනීමට පැයකට පෙර වතුර, තේ, කෝපි, කිරි වැනි දේවල් කිසිසේත්ම ආහාරයට එකතු කරගන්න හොඳ නැහැ. විශේෂයෙන්ම තේ, කෝපි කිසිසේත්ම ආහාර ගැනීමට පැයකට පෙර බොන එක නතර කර යුතුමයි. ඔයාලට සිසිල් බීම පානය කරනවා වෙනුවට විටමින් C බහුල බීම, නිවිති මිශ්‍ර බීම වර්ග, පාන වර්ග සාදාගෙන ආහාරයට එකතු කරගන්න පුළුවන්. මෙය ශරීරයට යකඩ අවශෝෂණය කර ගැනීමට ගොඩක් වැදගත් වෙනවා. තව දෙයක් තමයි උගුල්ලෝ ආහාර ගත්තට පස්සේ පැය භාගයක් යනකම් වතුර වැඩි වශයෙන් පානය කිරීම සුදුසු නැහැ. ඒ කියන්නේ පැය භාගයක් ගියාට පස්සේ තමයි මං කලින් සඳහන් කළ පරිදි වතුර හොඳින් පානය කිරීම පටන් ගන්නට ඕනේ. උදෑසන 9ට පෙර අනිවාර්යයෙන්ම උදේ ආහාරය ගත යුතු වෙනවා. මිනිලඟට දවල් ආහාරය දවල් 1ත් 2ත් අතර අනිවාර්යයෙන්ම ගත යුතු වෙනවා. දවල් ආහාරය වෙනුවට දවල් ආහාරය සඳහා ඔයාලට රතු කැකුළු, බාස්මති සහල්, ඒ වගේම කොළ වර්ගයක්, කොළ පැහැති එළවලු යොදාගෙන ආහාරය සකසා ගන්න පුළුවන්. කොළ පැහැති එළවලු ව්‍යංජනයක් විදිහට ආහාරයට එකතු කර ගැනීමෙන් ආහාර දිරවීමේ හැකියාව වැඩි දියුණු වෙනවා. වගේම හෝමෝනවල ක්‍රියාකාරීත්වය වැඩි වෙලා ඩිම්බ මේරීම හැකියාව වැඩි දියුණු කරනවා. ඒ වගේම දවල් ආහාරය සකසා ගැනීමේදී අපිට ආහාර ගන්න ඕනි ප්‍රමාණය ලෙස බත් අඩුවෙන් බත් කෝප්ප භාගයක්, ඒ වගේම මැල්ලුම්, ඒ වගේම කුඩා මාළු ධාන්‍ය වර්ගයක්, පරිප්පු වගේ ධාන්‍ය වර්ගයක්, සලාද අනිවාර්ය විය යුතු වෙනවා. බිත්තරයක් තම්බා ආහාරයට ගන්න ඕනේ. ඉන්පසු විටමින් C අඩංගු පළතුරු, ඔබට විටමින් C අඩංගු පළතුරු විදිහට ඇඹරැල්ල වගේ දෙයක් වුණත් භාවිතා කරන්න පුළුවන්. දොඩම් බික්කක්, කොමඩු වගේ දෙයක් අනිවාර්යයෙන්ම දවල් ආහාරයට පසු කෑමට එකතු කරගන්න ඕනේ. විටමින් C අඩංගු ආහාර මගින් ශරීරයට යකඩ අවශෝෂණය කිරීමේ හැකියාව ලබාගෙන යකඩ හොඳින් අවශෝෂණය කරගන්න පුළුවන්. දවල් ආහාරයගෙන
පැය භාගයකට පස්සෙ තමයි නැවත සාමාන්‍ය පරිදි ජලය පානය කරන්න ඕනේ. ඉන්පසු ඔයාලට 3-4 වගේ සවස් කාලයේදී ආහාරයට ගැනීමට කජු වගේ දෙයක්, සියලි, පළතුරු ඒ වගේ දේවල් ආහාරයට එකතු කරගන්න පුළුවන්. පීටි සහිත, තෙල් සහිත, සීනි සහිත ආහාර කිසි විටකත්ම මේ කාලයේදී ගන්න එපා. ඔසප්පීම ආරම්භ වූ දිනේ සිට ඊළඟ ඔසප් දින දක්වා කාලය තුල පීටි සහිත, තෙල් සහිත, ඒ වගේම සීනි සහිත ආහාර කිසිවක් ගන්න එපා. ඔබට අවශ්‍යම නම් කුරහන්, සහල් පිටි වගේ යොදාගෙන විවිධ ආහාර, රොටි වර්ග, හැලප වගේ විවිධ ආහාර සාදර ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම මේ සමග ඔයාලට එළ කිරි, ෆ්‍රෙෂ් මිල්ක් වගේ දෙයක් බොන්නත් පුළුවන්. ඒ වගේම බෙලි මල් වගේ දෙයක් බොන්නත් පුළුවන්. ගොඩක්ම කිරි පිටි, කෝපි වගේ දේවල් නම් කිසි විටකත්ම බොන්න එපා. තව දෙයක් නිතරම බඩ පුරවාගෙන සිටින්නත් හොඳ නැහැ. ඔබ බඩගිනි වූ විට සවස් කාලයේදී මෙන්න මේ වගේ දේවල් ආහාරයට ගන්න පුළුවන්. මීළඟට ඔබ රාත්‍රී ආහාරය රාත්‍රී 8ට පමණ පෙර 8 වෙනකොටවත් ගන්න ඕනේ. මොකද නිදා ගැනීමට පැය 2කට පෙර රාත්‍රී ආහාරය හැරගෙන සිටිය යුතු වෙනවා. එවිට හෝමෝනවල ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදුවීමට හැකියාව ලැබෙනවා. රාත්‍රී ආහාරය සඳහා බත්, කාබෝහයිඩ්‍රේට් සහිත පිටි සහිත ආහාරවල් ගන්න හොඳ නැහැ. තුන් වේල සඳහා පිටි සහිත ආහාර ගන්න සුදුසු නැහැ. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර දවල් ආහාරයට පමණක් ඉක්කර ගැනීම ප්‍රමාණවත් වෙනවා. රාත්‍රී ආහාරය සඳහා ওই කට්ටියට එළවලු, තම්බා ආහාරයට ගැනීමට හෝ සලාද ආහාරයට ගැනීමට පුළුවන්. විහට කැරට්, බෝංචි, බණ්ඩක්කා වගේ ආහාර, තන්තු බහුල ආහාර එකතු කරගන්න පුළුවන්. ඊට පසු යෝගට් එකක් වගේ දෙයක් ආහාරයට ගැනීම සුදුසුයි. වගේම ඔයාලා මේ කාලය තුල හිඟුරු අල ආහාරයට ගැනීමට පුළුවන්. හිඟුරු අල ආහාරයට ගැනීමෙන් ඔයාලගේ ඩිම්බවල ක්‍රියාකාරීත්වයට ගොඩක් උපකාරී වෙනවා. වගේම ඉක්මනින්ම කිඩි සීනේ සැබෑ කරගන්නට හැකියාව ලැබෙනවා. මම හිතනවා ඔයාලට ගොඩක් දැනුමක් මේකෙන් ලැබෙන්න ඇති කියලා. ඔයාලා මේ කියපු විදිහටම මේ පියවරවල්, මේ කියපු දේවල් අනුගමනය කරලා ඉක්මනින්ම වගේ සීනේ සැබෑ කරගෙන මටත් ඔයාලගේ අත්දැකීම් මාත් එක්ක බෙදා ගන්න කියලා කියනවා. ඔයාලට හැමෝටම සුබ දවසක් වේවා. ඔබට මේ අපතක්ම වේවා.